මේ ප්‍රදේශවල දැනට මේ ගොවිගම් ගොවිකම්කරු ජනතාව විඳින කැහැට, ඒ කියන්නේ කෘෂිකර්මාන්තය ගත්තහම අපිට දැනට අධික මිල දර්ශනයක් තමයි ඒ වාහන ගොයම් කපන මැසි ඒවට අපි ගෙවන්න ඕන. නමුත් අපි මේ කරන ගොවිතැනට දැන් පොහොර මිටියක් ගන්න ඕන කෘතියා 10,000ක් වගේ මුදලක් ගෙවයි. ඇත්තටම අපි කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ටික යොදා ගන්න අපට හැකියාවක් නැත. ඒක හේතුව මේ දැනට පාලන තන්ත්‍රයේ තියෙන වැරදි නිසා තමයි මේ සියලුම දේවල් මේ ගොවියට මුහුණ පාන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එම නිසා මේකට පිළියමක් වශයෙන් අපිව මේ ගොවිකම්කරු පන්තිය මේ පිළිබඳව දැනුවත් කරගෙන පාර්ලිමේන්තුවට ඒ කටයුතු රජයට දැනට පවතින හෝ ඉදිරියට එන මොන රජයක් වුණත් කමන්නේ ඒගොල්ලන්ගේ ඒ දූෂිත පාලනයෙන් තොරව අපේ ගොවියාගේ නිදහස රැක ගැනීමට අවශ්‍ය ගොවි සම්මේලනයක් ඇති කරගෙන ඉදිරියට යා යුතුයි කියන හැඟීම තමයි ගොවියෙක් වශයෙන් මට කියන්නට තියෙන්නේ. මම ඉස්කේජිදාක පල්ලව මහාර්ගර ගම මම ගොවි ගොවි කැටියට අද මේ මයිතිපත් කරන්න තියෙන්නේ අපට තියෙන ගැටලු ගැටුකට පෝර ටිස නෑ හරියට වීමිලක් නෑ එදියේ දොර අලි නිසා අපට නැගිටකර ඉන්න පිටත්යක් උදා වෙලා තියෙන්නේ. මේක මේ ධනපති මේ ආණ්ඩු කමතුලින් මේ මන්ත්‍රීලාගේ මේ කවදාකවත් මේවට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒක දැන් අපිට හොඳටම තේරලා ඉවරයි. ඉතින් ඒ වෙනුවෙන් අපිට දැන් ගොඩනගිය යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. මොකද මේ පෙර අපි හිතුවා මේක ජනතාවට කරමුණ ආරාමයක් කරේ කියලා. දැන් අපිට ප්‍රේරිතෙක් මානේ දැන් බැලුවා ජනතාවට කරමුණ කියන්නේ අනිත් පක්ෂ හා සමාන පක්ෂයක් හැටියට දැන් ඉතින් අපිට පේනවා. ඉතින් මේ එතනත් දැන් අපේ තිබුණා වර බැනීම පොඩ පොඩ අඩු වෙලා දැනට නවපක්ෂය කැටින්න මේක නවත් නෑ. මට මම දැන් අවුරුදු ගන්න තිස්සේ මේක දන්නවා. එදා තිබුණේ විප්ලවාදී කොමියුනිස්ට් සංගමය කියලා. ඒ අස්ථාවේ මිත්‍රක් සහෝදරයෙන්ද මම සම්මේලනයට ගිහිලා තියෙනවා. මම මේක නවත් හොඳ දැනුමක් පාත් ලබලා තියෙනවා. මේ අවස්ථාව හැටියට දැනට සමාජවාදී සමානතා පක්ෂය යන විදිහට දැනට විහාර වෙන්නේ. ඉතින් මේ පක්ෂය හරහා මේ ධනපති ක්‍රමයට විරුද්ධව නැගී සිටීම සාධාරණයකට දැන් අපිට හිතෙනවා. දැන් මේක තමයි යන්න තියෙන දල කියලා. ඉතින් ඒ වගේම දැන් මා දැන් තේරුම් ගන්න තියෙනවා දැන් මේ වෙනත් කරන්න දෙයක් නැහැ. අපි දැන් මෙතනට යමු. ඉතින් හැක් තරම් අපි බලන්නේ දැන් මේ සහෝදර හැක් තරම් ගොල්කම් බොරු වැඳවලා ඉන්න මේකයි වැඩි පිළිවෙල. මේකට අපිට මේ ධනපති මන්තියෙන් පිළිතුරක් ගන්න බෑ. ගන්න ඕන නම් යන්න තියෙන මෙතෙන්ට ඒක රාශියමු. ඒක රාශියලා මේ වැඩි පිළිවෙලට අපි සහෝදරෙ දීලා අපි මෙතෙන්ට ගිහිල්ලා ඒකට සම්මේලනයට සහභාගී වෙලා මේකට හරි උත්තරක් හොයාගන්න උත්සාහ ගන්නයි කියලා. මොකද සෑම අපේ කොයි කොයි එකම කරුවන්ට මම ඉදීමක් කරනවා. පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න කිය. මේවල නැත්තම් මේ ධනපති වන්තියත් එක්ක මේකට පිළිතුරු හොයන ක්‍රමයක් නැහැ. පිළිතුරු ලැබෙන්නේත් නැහැ. අපි මේ තාක් කල් බැලුවනේ මොකද අපිට වෙන්නේ කියලා. වෙන්නේ එන්නේ අපි හැමදාම පොරයන පොත්තනේ. අපි හැමදාම දුකර පොත්තනේ. අපිට ඒක නිසා මේ ලෝදුරුන් කියන තියෙන්නේ අපි මෙතෙන් ගියාම මේකට සම්බන්ධයමු ප්‍රත්‍යකාරකමුළු බිහිරෝගමු. ඒකට මේ උත්තරන මුන්ට මේයට විරුද්ධව අපි නැගී හිටින්න විතර අත්තර වෙන සහෝදරු එක රාශියේ ඉන්න මම දැනට මහවැලි ව්‍යාපාරයේ මේ හෙට්ටියාරික වී ගොවියෙක්. මගේ කුඹුර වගා කරලා දැනට මම ලබා ගන්නේ 2 කිලෝ 4000ක් වගේ ප්‍රමාණයක්. ඒක විකුණලා මට ඒකට විදන් යනවා මගෙන් දස 3යි 3යි 20ක් 30ක් විතර වගේ මුදලක්. මම දන්නේ 104,420ක් වගේ ප්‍රමාණයක් තමයි මම ලබා ගන්නෙ. දැනට කියන මැෂින් කුලිය ගුලිය අධික නිසා එතකොට පොර හැමදේම මිල වැඩි නිසා මේ මට සෑහෙන්න අමාරුයි පාලනය කරගෙන යන්න. මට ඒක බෙදලා බලනකොට ලැබෙන මුදලින් මම ටික විකුණලා මම ගන්නේ 420,000ක් 5,000ක් වගේ මුදලක්. ඒක බෙදලා බලනකොට මාසෙට රුපියල් 15,000ක් වගේ තමයි මට දෙන්න මාස 6ට බලනකොට. මම වගේම සමස්ත ගොවි ජනතාව සියලුම දෙනා මේ රත්නෙට මුණ පාලා තියෙනවා. දැනට පවතින රජියත් ඉදිරියෙන් රජියත් මේ ධනපති
ගින්ත මේවා තේරෙන්නේ අපි මේ කිව්වට මේ අපි මේ මීට මේන් පිට ක්‍රියාකාරී ගොවි ක්‍රියාකාරී කමිටුවක් සම්මේලනයක් පත් කළා අපේ ඇත්ත සභා ජීවිතේ ඇත්ත ප්‍රශ්න අලි ප්‍රශ්න පොර ප්‍රශ්න නැසින් ඒවා කියන ඒ විදම් මේ ගැන කතා කළා පාර්ලිමේන්තුවේ නිසා මේ අපිට වැඩිපුරම පිළිවෙලක් කරගන්න අපිට එකතු වෙන්නේ කියලා අපි මේ සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.